අයිබෝන් මේ වෙලාවේ බැංකුව YouTube channel එක බලන ඕගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් අද අපි වීඩියෝ එකෙන් ගෙනාවා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ඔයාගේ ස්ථාවර තැන්පතු වලට මේ දාස්වල දෙන පොලි අනුපාතික මොනවද කියලා වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් බැංකුව වලට වඩා වැඩි පොලි අනුපාතිකයක් ඔයගොල්ලන්ගේ ස්ථාවර තැන්පතු වලට ලබා දෙනවා. හැබැයි අපේ channel එක බලන ඔයගොල්ලෝ දන්නවා වැඩි පොලියක් දුන්නා කියලා අපි එකපාරම අපේ හොඳයි අපි ඊළඟට බලමු මාස 3ක කාලෙක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ගෙවන පොලි අනුපාතිකය මොනවද කියලා. ඔව් මාස 3ක ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩිම පොලි අනුපාතිකයක් ගෙවන්නේ MBSL එක ඒක 123.5ක්. ඊළඟ Mercantile Investment එක ගෙවනවා 123.25ක්. ඒ වගේම Asia Assets, Fintrex Finance ඔය දෙකම ගෙවනවා 122 ගානේ. ඊළඟට LB Finance, Valuable Finance, Commercial Credit, Dialogue Finance ඔය ඔක්කොම ගෙවනවා 121 ගානේ. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාස 3ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් මේ දවස්වල වගේ ස්ථාවර තැන්පතුට ලබා දෙන පොලි අනුපාතිකය මොකක්ද කියලා. හොඳයි අපි ඊළඟට බලමු මාස 6ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩිම පොලි අනුපාතිකයක් ලබා දෙන්නේ කවුද කියලා. ඔයගොල්ලන්ට පේනවා Mercantile Investment තමයි මාස 6ක කාලයක ස්ථාවර තැන්පතුවකට වැඩිම පොලියක් ලබා දෙන්නේ 124.5ක්. ඒ වගේම Asia Assets ගෙවනවා 124ක්. ඊළඟ Valuable Finance 123.5ක්. Fintrex, LB, Dialogue Finance ඔය ඔක්කොම 123 ගානේ ගෙවනවා. ඉතින් ඔය විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාස 6ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ගෙවන පොලි අනුපාතිකය මොකක්ද කියලා. හොඳයි ඊළඟට අපි බලමු අවුරුද්දක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් වැඩිම පොලියක් ගෙවන ෆයිනෑන්ස් කම්පැනි එක මොකක්ද කියලා. ඔයාලට පේනවා commercial credit එක තමයි වැඩිම පොලියක් ගෙවන්නේ 126යි. ඒ වගේම Asia Assets, Fintrex Finance ඔය දෙකම 125 ගානේ ගෙවනවා. ඒ වගේම LB Finance, Dialogue Finance, Mercantile Investment 124යි, 124යි, 123යි. ඒ වගේම HNB Finance එකත් 123ක් ගෙවෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුද්දක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් හම්බෙන rates මොනවද කියලා. ඊළඟට අපි බලනවා අවුරුදු දෙකක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් අතරින් වැඩිම පොලියක් ගෙවන්නේ කවුද කියලා. ඔයාලට පේනවා සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එක තමයි 122.5ක පොලියක් ගෙවන්නේ. ඒ වගේම Asia Assets, සෙන්කඩ ගල ෆයිනෑන්ස් 122 ගානේ ගෙවනවා. Mercantile Investment දෙනවා 121.25, Fintrex Finance ගෙවනවා 121ක්. LB Finance, HNB Finance, People Leasing ඔය තුනම 121 ගානේ තමයි ගෙවන්නේ. ඔය විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් අවුරුදු දෙක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ගෙවන පොලි අනුපාතික මොනවද කියලා. හොඳයි ඊළඟට අපි බලමු අවුරුදු 3ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වල පොලි අනුපාතික මොනවද කියලා. ඉතින් වැඩිම පොලියක් ගෙවන්නේ commercial credit එක 124යි. ඊළඟට Fintrex Finance 121.5යි. Asia Assets, Mercantile Investment ඔය දෙකම ගෙවන්නේ 121 ගානේ. LB Finance ගෙවනවා 126.5ක්, People Leasing, Valuable Finance, MBSL ඔය තුනම ගෙවන්නේ 126.5යි. ඉතින් ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන් අවුරුදු 3ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් මේ දවස්වල ගෙවන rates මොනවද කියලා. ඉතින් අපි ඊළඟට බලමු අවුරුදු 4ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ඔයාට හම්බෙන පොලි අනුපාතික මොනවද කියලා. ඉතින් අවුරුදු 4ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩිම පොලියක් ගෙවන්නේ Fintrex Finance එක 121.75යි. සේපත ෆයිනෑන්ස් එක 126.75යි, LB ෆයිනෑන්ස් එක 126.5යි, People Leasing උත් දෙන්නේ 126.5යි, Valuable Finance, MBSL ඔය දෙකම 126.25 ගානේ ගෙවනවා. ඉතින් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 4ක කාලක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ගෙවන පොලි අනුපාතික මොනවද කියලා.
ඉතින් අපි ඊළඟට බලමු අවුරුදු 5ක කාලයක ස්ථාවර තැන්පතුවක් සඳහා ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ඔයාට හම්බෙන පොලිය මොකක්ද කියලා. ඉතින් කමර්ෂල් ක්‍රෙඩිට් එක තමයි අවුරුදු 5ක ස්ථාවර තැන්පත් සඳහා වැඩිම පොලියක් ගෙවන්නේ 126ක්. ෆින්ටෙක්ස් ෆයිනෑන්ස් සියවත ෆයිනෑන්ස් දෙකම 122 ගානේ ගෙවනවා. LB Finance People Leasing එක 120.5 ගානේ ගෙවනවා. Valuable Finance, MBSL, Asia Assets Finance ඒ වගේම Central Finance ඔක්කොම ගෙවන්නේ 120 ගානේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් සඳහා මේ දවස්වල ශ්‍රී ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ගෙවන පොලිය අනුපාතික මොනවද කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකට අරගෙන තිනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ෆයිනෑන්ස් කම්පැනිස් ඔක්කොම වගේ. ඉතින් නැවතක් මතක් කරන්න ඕනේ ඔයාලා ස්ථාවර තැන්පතුවක් දානකොට වැඩි පොලියක් දෙන ෆයිනෑන්ස් කම්පැනි හරි බැංකුවේ හරි එකපාරම ගිහින් සල්ලි දාන්නේ නැහැ. ඔයාලා ඊට කලින් හොයලා බලන ඕන ගොඩාක් තොරතුරු තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ කාඩ් එක තමයි ඔය දකුණු අත පැත්තේ යන්නේ. එන්න ඒක ක්ලික් කරලා ඕගලන්ට බලන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාන්න කලින් සලකා බලන්න ඕනේ වැදගත් කරුණු මොනවද කියලා. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමතියි කියලා. මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් වීඩියෝට ලයික් එකක් දාන්න. ඉතින්වා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ ධම්ම subscribe කරන්න. ඒ වගේම ඔයා වගේ තවත් කෙනෙකුට මේ වගේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේම ඉතාමත් වැදගත් වීඩියෝකින් අපි ඉතාමත් ඉක්මනටම හමු වෙමු. එතකන් ගිහින් එන්නම් සුබ දවසක්.